ඔය කෙල්ලෝ ක්ලාසික ෂෝයක දාගෙන හිටියට මම දන්නවා නිරංගය ගැන. එහෙනම් ඔයා එදා යායේ කරඬුනේ ගමටත් කිරි රටටත් කිරි ඕෂණයෙන් පිරි සූර්ය කිරි. තෝ දැක්ක නිරංග මට කරපු දේ මොකද්ද? මං එයාට කිව්වනේ ක්ලාස් වුණාට පස්සේ මට ඇත්තට කතා කරන්න ඕනේ කියලා. ඔව් ඉතින් ඉන්ටර්වල් එකේදීනේ කිව්වේ. ඔව්. ඒ වුණාට එයා මොකද කරේ? ක්ලාස් වලට ගමන් පැනලා ගියා. අඩු ගානේ මට මූණ දුන්නෙත් නෑ. ඔයාව හිතන්න එපානේ. නෑ සමිනි. මොන දේ කිව්වත් එයා මම මගන්නවා කියලා මට දැනෙනවා. ඒ මේ අහන්නකෝ. මට නම් හිතෙන්නේ නිරංගයි ඔයාට ඇත්තටම ආදරෙයි කියලා. මං එයා ළඟින්ම හිටියේ. ඉතින් මං දන්නවනේ එයා ගැන. එයා එකපාර වෙනස් වුණා. ඔයා හිතන්නේ නිරංගයි මීෂා නිසා වෙනස් වුණා කියලා? පිස්සුදනේ. ඇයි? ඔය කෙල්ලෝ ක්ලාසික ෂෝයක දාගෙන හිටියට මම දන්නවා නිරංගය ගැන. එහෙනම් ඔයා එදා යායේ කරඬුනේ? මට රණ්ඩු වෙන ඕන නිසා. ශානුලි. ඔව් එයා හිටපු දෙයට මං හරි ආසයි සමිනි. එයා මං ගැන හොයලා බැලුවා. ඒත් දැන් එයා මොකද්දෝ දෙයක් හිතේ හංගගෙන මට තව දෙයක් කියනවා. ඒ නිසා මං රණ්ඩු කරනවා. කතා කරත් ඉතින් ඒ දේවල් එයා කියන්නේ නැත්තම් අපි මොකද කරන්නේ ශානු? ඔයා මොකද කරන්නේ? මං නම් ඉතින් එයා එක කොයි වෙලේ හරි මට කියයි කියලා බලන් ඉන්න. ඒ ඔයා මේ මම නිරංගය ගෙදර හරි යනවා. ඇයි ඉතින් දැන් ඔයා එකපාරක් ගියානේ? ඉතින්? ඉතින් කියන්නේ ඔයා දැන් නිතර නිතර යන්න එන්න ගත්තාම ඒ ගෙදර මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් වෙයිනේ. ඉතින් ඒ ප්‍රශ්න ඇති කරන්න හදන්නේ නිරංගයි යමනේ. අනේ මන්දා.